आयोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम सिरास्ताल असुवे वर्जनेट वडा विशाल जनता नेगेटिव जनपति गेदर यावन्न वै शीर्षे कपमु कुमार वेलगम कियाई औषध हिंगे बरपतलाय रुधिर बैगुत अवसान वन लकुनु इंधन गैस विदुली अर्बुद पिलिबंद विशेष पक्ष नायक साकच्छा वाक ये दिन पार्लमेंतुएदी पेवत्तुना एकता नायक महिंद आपावे वर्धन महतागे प्रधानत्वेन රටේ පවතින බලශක්ති විදුලිය සහ ගෑස් සැපයුම පිළිබඳ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභා රැස්වීමක් පැවැත්වුණා. ඊට විෂයභාර අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ද එක්ව සිටියා. අපේ රට තුල පවතින ගෑස් ඉන්ධන පිළිබඳ ඇති ගැටලුව, විදුලිය පිළිබඳ ඇති ගැටලුව වගේම නිරන්තරයෙන් ඉහළ යන භාණ්ඩ මිල පිළිබඳ අද සාකච්ඡාවක් ඒ අදාළ නිලධාරීන් සියලුම දෙනාම කැඳවලා පාර්ලිමේන්තුව තුල සියලු පක්ෂ නායකින්ගේ සහභාගිත්වය इंडियन ऑयल समागम सह खनिज तेल नीतिगत संस्था एकाबद्ध मिल सूत्र खंदुनोदीमट कटियुत कनुभवत् ए संधा साकच्छा मेवनविट पवत्तनुभवत् साकच्छावट एक्कु विदुली बल सह बलशक्ति अमात्य कंचन विजयशेखर महता मेहिदी प्रकाश कर सिटिया विदुली बलय जननय किरीम संधा अवश्य गल्लंगुरु नेवक संधा अद गेवीम सिदु कलभवत् ए अनुव लबन सेप्तेंबर दक्वा अवश्य गल्लंगुरु पवतिन बवत् मेहिदी अमात्यवरया वेडिदुरटत् प्रकाश करा विदुली गास्तु वेडवीम पिलिबंदम इंगि पल उना जनताश्वास विश्वास अंतिम मुदल डॉलर्स ना देखो मैं नहीं किला अंतिम बाकी ला बलन ने इतने बाड़ी वाले टपो अली सरप्राइज में तुम्हारे दिया था बलन ने अली सरप्राइज में तुम्हारे समारोह वाले एलईडी के लैंप तीनों दाने नहीं किला एम दी वर दिन ना गैस संबंध बात तेल संबंध बात मास की भी कर दे ये नती भी दिया अगर कहीं अन्य पुलांग किला पुरंदुआ दिन ने बैरी उन्हें आए थे मुझे ले मत तुम ये था ना एलईडी के लैंप उदिया ने इकना आई एम एफ रहा वो बेल बैंक करो एंड उन्हें ये तुम्हारे बैरी उन्हें कुमार किया किला ये तुम्हारा की हुआ अरे जनता वटे अभी अत्य के मु රටේ බොම්සාල මුදල් අර්බුදය තියෙනවා ආර්ථික අර්බුදය තියෙනවා වැඩි කිප වෙලා තියෙනවා ඒ නිසා ඒක ඇත්ත කියමු කියලා තමයි ඉවර කරේ ඒ කියන්නේ ජනතාවට දැඩි පීඩනයේ ඉදිරියට ඔව් මේ පේන්නේ ඔර විශ්වාස බංග යෝජනාව ගේනවා කිව්වා ඒක ගේනවා කලබල වෙන්න එපා අපි පාදයාත්‍රි වුණා ඉවර නම් ගේනවා අපි ලබන සමාන නෑ 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 ගේනවා දෙන්නම දෙකක් ගේනවා ජනාධිපතිතුමා එක්කෙනෙක් නේ අනිත් එක ආණ්ඩුව කියන්නේ අගමැතිතුමා එක්කෙනෙක් නේ දෙන්නෙක් නේ දෙන්නට කල් මරන්නේ කල් මරන්න නෙවෙයි දැන් පාදයාත්‍රි එනවා විපක්ෂ නායකත්වයක ඩීල් නැති කියලා කියන්නේ මේ වාසුදේව වාසු වෙනා නේ කර මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කතානායක වරයාට ඊයේ දින ලිපියක් යොමු කළා. එහි සඳහන් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යවන ක්‍රමයක් පිළිබඳවයි. ඒ ලෙමෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අන්තිම සතයට කප්පා දූ කිරීමයි. දැන් රටම ඉන්නේ ආර්ථික අර්බුදයකට අමතරව බරපතල දේශපාලන අර්බුදයක. විවිධ අය මෙහිලා විවිධ යෝජනා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. ඊට සහභාගී වෙනවාද නැද්ද යන පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡාවක් මේ මොහොතේ පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති තනතුරු දෙකක් පිරිනමා තිබෙනවා. ඒශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන මහත්වරුන්ටයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම්
කතා කතානායකට විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. එහි සඳහන් වන්නේ වත්මන් ජනාධිපතිවරයාව ගෙදර යවන ක්‍රමයයි. මෙහිදී එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපතිවරයාගේ අයවැය ශීර්ෂය බිඳුවටම කපා හැරිය යුතු බවයි ඔහු යෝජනා කරන්නේ. අනතුරුව තාවකාලික වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරුව පත් කරගත හැකි බවද කුමාර වෙල්ගම් මහතා යෝජනා කරනවා. ඊන අනතුරුව ව්‍යවස්ථා සංශෝධනයක් සමග රට ඉදිරියට ගෙන යාමේ අවස්ථා ගැනද ඔහු සිය ලිපියෙන් විග්‍රහ කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔහුගේ කෙටි කාලීන යෝජනා අතර විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීම සඳහා වන දිර්ගැන්වීමද ඇතුළත්. ඔහුගේ ලිපිය පිටු 9කින් සමන්විතයි. මේ අතර හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාද වත්මන් අර්බුදය පිළිබඳ අදහස් පළ කළා. අපේ ආර්ථික අර්බුදය තුල සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඩොලර් හිඟය ආදායම් අඩුවීම වියදම් වැඩිවීම දරා ගන්න බැරි ණයක් තමයි මේකට තියෙන ප්‍රධාන කාරණ. මේ දරා ගන්න බැරි ණයට ඇතුළත් වෙන කරුණු කීපයක් තියෙනවා. ඉන් ප්‍රධාන එක තමයි මේ රටේ සංස්ථා ණය බර. අපි අරගත්තොත් ලංකා විදුලි බල මණ්ඩලය ඇමතුමා ගිය සුමානේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයක් අනුව 2021 දී බිලියන 79ක පාඩුවක් ලබා ගත්තා කියලා කියනවා. සමහර අය කියනවා පාඩුව මීට වඩා වැඩි විශාල සංඛ්‍යාවක් තිබෙනවා කියලා. මේ අවුරුද්දට බිලියන 100ක පාඩුවක් ලැබෙන බවත් ප්‍රකාශ කරා. ඒ වගේම එක විදුලි බල ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 17යි. ඒත් වියදම රුපියල් 53ක් කියලා. අපි තෙල් සංස්ථාව දිහා බලනවා නම් 2021 දී විශේෂයෙන්ම අලාභය රුපියල් බිලියන 83යි. දැන් ඇමතුමා කියන්නේ එක දවසකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩි කිරීමෙන් පස්සෙත් තවත් දවසකට මිලියන 327ක පාඩුවක්, ඒ කියන්නේ ඊළඟ මාස කීපය තුලදී අවුරුදු අවසන් වෙනකොට තව ඩොලර් බිලියන 80ක පමණ පාඩුවක් ඇති වෙන්න යනවා. දැන් මෙතනදී තවත් විදුලි බල මණ්ඩලයේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. ඒ වගේම තෙල් සංස්ථාවේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. මේ රුපියල බාල්දු වෙන නිසා මේ මිල තවත් වැඩි වෙනවා. මේ සියල්ලම ඇත්ත වශයෙන්ම දරා ගන්න තියෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා විශේෂයෙන්ම අපි ණය ගෙවීමේ හැකියාව තියෙන රාමුවක් ඇති කරාම ආණ්ඩුවට මේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න තියෙනවා. මේ කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ. එක ගැටයක් තියෙන්නේ. මේ ගැටේ ලියනවද කල් යනවා ඒකත් අමාරු වෙනවා. නැත්තම් මේ ගැටේ කපනවද ඒකත් අමාරු වෙනවා. ඉතින් ඒකේ අන්තිම ප්‍රතිඵලය තියෙන්නේ ඊළඟ මාස කීපෙදී මීටත් වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න යනවා. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවකට නොයන බව කියා කිසිවෙකුටත් වගකීමෙන් මිදිය නොහැකි බව රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමින් වහන්සේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙය ජාතික ආපදාවක් සේ සලකා සියල්ලෝම එකඟතාවයෙන් අවංකව කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි. ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම පිළිගෙන ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට එකඟ වූ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම අගය කොට සලකන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා. දැන් ටෙලිවිෂන් කතුවැකිය. ටෙලිවිෂන් කතුවැකිය. ජනතාව කියන්නේ අගමැති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලයි. මේ වෙලාවට අගමැති මහින්ද රාජපක්ෂ කියන්නේ මම නම් යන්නේ නෑ කියලමයි. මල්ලි මට යන්න කියන එකකුත් නෑ කියලත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා. ඔබතුමා යන්න එපා, අපිත් එක්කම ඉන්න ඕනේ කියන කට්ටියකුත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් යන්න එපාම කියන කණ්ඩායමකුත් ඉන්නවා. මේ අය කියන්නේ මේ රට ගොඩ දාන්න පුළුවන් මේ දෙන්නට විතරමයි කියලයි. වෙන අයට බෑ කියලයි. හැබැයි මේ රට මේ අගාධයට දැම්මේ අගමැති මහින්ද සහ ජනාධිපති ගෝඨාභය කියලා මේ කණ්ඩායම කියන්නේ නැහැ. මොකද මේ අය රාජපක්ෂ පවුලේ දේශපාලන වහල්ලු. අපි හිතමුකෝ මහින්ද රාජපක්ෂ මහත්මයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඉතින් කවදා හරි දවසක මිය යනවනේ. එදාට මොකද කරන්නේ? අර ඊජිප්තුවේ පිරමිඩ ඇතුලේ තියෙන මමී වගේ තියාගෙන ඒ දෙන්නටම කියනවාද අනේ රට හදන්න කියලා? දැන් මේ දෙන්නවම අමතක කරමුකෝ. රටම වලපල්ලට ගිය වෙලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මොකද කියන්නේ? මට වඩා හොඳ විපක්ෂ නායකයෙක් ඉන්නවා නම් කියන්නලු. ජනතාවගේ අරමුණු ඉටු කරන්න බැරි වුණොත් මගේ දයාබර තාත්තේ මම ගෙදර යනවලු. දැන් ගෙදර යන එක හරි හොඳම විපක්ෂ නායක හරි තෝරන එක නෙමෙයිනේ. ජනතාවට තියෙන ප්‍රශ්නේ අපට තියෙන්නේ කුසගින්න.
බෙහෙත් නැතිකම ඉන්ධන නැතිකම ගෑස් සිලින්ඩරේ රුපියල් 5000යි පඩිය රුපියල් 25000යි 30000යි දවසේ කුලිය රුපියල් 1500යි 2000යි හතර දිනකට කන්න දෙන්න ඕනේ හාල් කිලෝ රුපියල් 280යි අපි චීස් බටර් හැම් බේකන් ඉල්ලන්නේ නැහැ සජිත් ප්‍රේමදාස කියන්නෙම පොහොට්ටුවේ හොරුත් එක්ක ඩීල් නැහැ කියලානේ ඒ කියන්නෙම මේ රට බාර ගන්න මේ වෙලාවේ එයාටත් බෑ කියලානේ ඉලකට රනිල් වික්‍රමසිංහ මහත්තයා කොයි වෙලාවෙත් අගමැති සූට් එක ඇඳගෙනමනේ ඉන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එතුමා දිහා බැලුවහම අපට මතක් වෙන්නේ අර ලිව්කේ මැතිඳු වෙලමැද්දේ තනියම හිටපු කතාව ජාතික ජනබලවේගයේ කොයි මොහොතේත් හොරකම වංචාව හෙලි කරනවා නමුත් රට පාලනය අතට ගන්න තරම් සහ ඒ පාලනය සම්පූර්ණයෙන්ද බාර දෙන්න තරම් ජනතාව සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන 1971 සහ 88 89 චෝදනාවලට දැන්වත් ප්‍රසිද්ධියේ උත්තර දෙන්න පෙර වැරදි ගැන ජනතාව සමග කතා කරලා ඔය හැමදාටම එන පෙර වැරදි චෝදනාවලින් නිදොස් වෙන්න වැරදි කරලා තියෙනවට සමාව ඉල්ලන්න ඉලංගට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හායේ ජනාධිපති හීනේ දකිනවා එතුමගේ කාලේ තුවක්කු පත්ුනේ නැහැලු නමුත් ඉතින් බෝම්බ පත්ුණා කියලා මොකද එතුමට අමතක වෙලාද එතුමා සහ කණ්ඩායමත් බොරදියේ මාළු බානවා නෙමේ බොරදියේ පීනනවා විමල්ලා ගම්මන් පිල්ලා වාසුලා එහාටත් නැහැ මෙහාටත් නැහැ හැබැයි සත පහකට විශ්වාසත් නැහැ මොන වාසි පැත්තට හොයිය කියයිද කියලා හිතා ගන්න බෑ දැන් මේ හැමෝම අපේ දුකට එක එක જાතිය යෝජනා කරනවා මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු ආගමික නායකින්ගේ ඉල්ලීම වුණේ මේ අය ඉල්ලාස් වෙලා අන්තර්වාර පාලනයකට යන්න කියලා දැන් බඩුමිල ඉන්ධන ගෑස් විදුලි කප්පාදුව කිරිපිටි හිඟේ මදිවට අපේ ඔළුවට තව තවත් විකාර වචන කිහිපයක් එළියට ඇවිල්ලා ඒ අන්තර්වාර සබහග සර්වපාක්ෂික විශ්වාස බංග උදේ හවස අරක ගේනවා මේක ගේනවා බලය ගන්නවා බලයේ ඉන්නවා බලය දාලා යන්නේ නැ පුළුවන් නම් යවන්න මෙයාදී ඔළුව හොල්මන් වෙන කතා තමයි දැන් අපට අහන්න ලැබෙන්නේ ඇත්තටම පාර්ලිමේන්තුවට යන අය ඔතනින් යන්න කැමැතිම නැහැ හොරා කෑමට ඇති අවස්ථාව සේම එහි ඇති වරප්‍රසාදත් එක හේතුවක් මේ වෙලාවේ ජනතාව විඳින දුකත් එක්ක අපි මේ 225ටම අභියෝගයක් කරනවා පුළුවන් නම් හෙට ඉඳලා පාර්ලිමේන්තු භෝජනාගාරයේ වහන්න තමුන්නාන්සෙලත් gederimma කෑම ගෙන්න නැත්නම් පෙට්ටි කඩේකින් හරි කන්න කාර් පර්මිට් ආපසු බාර දෙන්න අපි වගේම බස් එකේ හරි ත්‍රිවිල් එකේ හරි එන්න තමුන්නාන්සෙලට වැඩ තියෙනවා බස් වල කොට කොට ඇවිත් හරියන්නේ නැහැ කියලා කියන්න එපා මොකද කලර් ලයිට් ළඟත් හෝන් ගහගෙන පොලිසියත් ඉස්සරහට දාගෙන තමුන්නාන්සෙලා මේතාක් ආපු ගිය ආකාරයට මේ රට සංවර්ධනය වුණා නම් දැන් අපි ඉන්න ඕනේ හඳේ ඇත්තටම ඇත්ත කතාව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඔය බය නැතුව කියන්නේ මම යන්නෙත් නෑ මාව යවන්නත් බෑ කියලා ඒකට හේතුවක් තියෙනවා මේ වෙලාවේ ඔය පක්ෂ විපක්ෂ කාටවත් එකතු වෙන්න බැරි බව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දන්නවා ඒ වගේමයි සල්ලිවලට මේ මන්ත්‍රීවරුන්ව පිල් මාරු කරලා ගන්න පුළුවන් කියලාත් එතුමා හොඳට දන්නවා මොනවට එකතු වුණත් ඇත්තටම මේ හොරා කාපු රට මේ 225 ඇතුලේ හදන එක ලේසි නැ හදන්න පුළුවන් කියලා විශ්වාස කරන්නත් අමාරුයි ඒ නිසායි අප නිතර යෝජනා කරන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා ප්‍රමුඛ කණ්ඩායමකට රට తాවකාලිකව බාර දෙන්න කියලා ඊට සහයට දේශීය සහ ජාත්‍යන්තර විද්වත් මණ්ඩලයක් හදන්න මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකින්ගේ අවවාද අනුශාසනා දෙන්න කියන්න ආර්ථික අගාධයෙන් ගොඩ ආපු දවසට මැතිවරණයක් තියමු එදාට රට ගොඩගත්ත ඒ ආර්ථික කෘෂිකාර්මික වෛද්‍ය ආදී ක්ෂේත්‍රවල විද්වතුන්ටම ඡන්දය දෙන ක්‍රමයකට හදමු එතකොට හොරුන්ට ආයේ පාර්ලිමේන්තු වෙන්න හම්බ වෙන්නේ නැහැ නැත්නම් සජිත්ලා මෛත්‍රීලා අනුරලා රනිල්ලා ගම්මන්පිලලා වීරවංශලා එකතු වෙලා මේ රට හදයි කියලා මේ යන විදියට හිත හදාගෙන හිටියොත් හීන දැක්කොත් කොහේ හෝ යන කපුටෙක් ආයෙත් අපේ ඔළුවට එක්ක කොටයි නැත්නම් කපුටු වසුරු අපේ ඔළුවටම හලයි කියලා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේම බරපතල අර්බුදයකට ලක් වී අවසන් ඖෂධ හිඟය සත්කම් කල් දැමීම ඒ අතර ප්‍රධානයි. සෙලයින් ලබා දෙන බටේ සිට රුධිරය ප්‍රවාහනය කරන අවශ්‍ය අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේම බරපතල අර්බුදයකට ලක් වී අවසන්. සෙලයින් ලබා දෙන බටේ සිට රුධිරය ප්‍රවාහනයට අවශ්‍ය විශේෂ බෑග් පවා හිඟ වෙමින් පවතිනවා. මේ නිසා රුධිරය දෙන්න අය හිටියත්
රුධිර එකතු කිරීම බිඳ වැටිය හැකි පවතින ඩොලර් අර්බුදයත් සමග දැන් මාස 3-4ක සිට විවිධ ඖෂධ වර්ග හිඟ වෙමින් පැවතුණා මෙවැනි විට ඖෂධ හිඟය නාසය ළඟටම ඇවිත් පිළිකාරෝහලේ කුඩා දරුවන්ට පවා ලබා දිය යුතු සමහර ඖෂධ නැහැ समस्त रोहल पद्धतिय तुलम दल वशेन औषध वर्ग देसिय पनहक पमन हिंगाई बोहो सेत्कम पवादेन खल दममीन तिबेनवा म्यात्र रुदिरे एकदुकरन ट्रिपल रुदिरे बैक पवा हिंगाई एनिसा इदिरेदी रुदिरे पार विलेयनेद एन हिटिय हैकी මේ ප්‍රතික්‍රියක සහ සැපයීම් පද්ධතිය අඩාල වීම නිසා විශාල ගැටලුවකට මුහුණ දෙලා තිනවා ජාතික රුධිර පාරවිලේනේ සේවාව රුධිරය එකතු කිරීම සහ වෙන්කර ගැනීම සඳහා විශේෂයෙන් වැදගත් වෙන ට්‍රිපල් බෑග් කියන බෑග් කට්ටලය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම නැති තත්වයකට පත් වෙලා තියෙන නිසා අපිට රුධිරය එකතු කිරීමත් රුධිරයේ වර්ග වලට අනුව වෙන් කිරීමත් මේ වෙනාවේ අභියෝගයක් වෙලා තිනවා ඒ වගේම රුධිර පාරවිලේනේදී විශේෂයෙන්ම වැදගත් වෙන මූලික පරීක්ෂණයක් වන කූම් පරීක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක මේ වෙලාවේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා දෙක නිසා සමස්ත රුධිර පාරවිලේනේ සේවාවේ ගැටලුවක් මතුවලා තියෙනවා. මේ අතර ලිවොතයිරොක්සින් ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමක් මගින් නිපදවා තිබෙනවා. ඇසුරුම්ගත පෙති ලෙස නිෂ්පාදනය කිරීම විශේෂයි. මීට පෙර මෙම ඖෂධය ආනයනය කළ අතර කවරවලට දමා රෝගීන්ට ලබා දීම සිදු කෙරුණා. දැන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අතර වඩාත් සුරක්ෂිත ඇසුරුමකින් යුක්තව ලිවොතයිරොක්සින් රෝගීන්ට ලබා දිය හැකි බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. දේශපාලන පරිගණකීම් පිළිබඳ කොමිසමේ කාලය ඊයේ දිනෙන් අවසන් වුණා. මෙම කොමිසමේ කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් පත්‍රය මේ වන තෙක්නිකුත් කර නැහැ. දේශපාලන පරිගණකීම් පිළිබඳ කොමිසමට අද දිනේ බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා කැඳවා තිබුණා. ඒකෙන් සර්වසාධාරණනේ ගෑස් නැහැ තෙල් නැහැ. විකටම අර්ගලයක් කරන්න කියන්නේ. මම සූපතනවා කියන අර්ගලයක්. තේත් නැහැ ගෑස් නැහැ. ඉතින් කියලා තමයි තමයි යන්නේ කියලා. අපි ලැජ්ජන හරි කපලමල්. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු තවත් පිරිසක්ද අද කොමිසම හමුවට කැඳවා තිබුණා. කොමිසමේ කාලය අදින් අවසන් වන අතර ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයකින් කොමිසමේ කාලය දීර්ඝ කර යුතුව තිබුණද තවමත් එම ගැසට් පත්‍රය නිකුත් කර නොමැති බවයි නීතිඥයින් පවසන්නේ. අද දින මේ කොමිෂන් එකේ කාල සීමාව අවසන් වෙනවා. ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයකින් නැවත දීර්ඝ කරන්නට ඕන. නමුත් මා දන්නා තරමින් මේ දක්වා හැම ගැසට් පත්‍රයක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ කොමිෂම අදින් පස්සේ ක්‍රියාත්මක වෙන බවක් පේන්නට නැහැ. අද මගේ සේවාදායකයන් දෙදෙනාටම දැනුම් දුන්නේ නැවත කොමිෂන් එක महिंद राजपक्ष राजपक्ष गो होम नंदसेन अयिंगुनोत महिंद राजपक्ष अयिंगुनोत अगमति जनाधिपति अयिंगुन राजा कपि बार गंड कमति समग जन बल वेगे अपिट पुलवंग अपिट शक्ति मेरटे आर्थिक ගන්න ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටිය ගුණගාම ගැනීම සඳහා අපිට මූලික ඩොලර් බිලියන 4ක් 5ක් අවශ්‍යයි සමස් ඩොලර් බිලියන 20ක් පමණ අවශ්‍යයි ඒ සඳහා අපි සාකච්ඡා පවත්වලා තියෙන විදේශයන් සමග අග්‍රමත්තුමා ආරාධනා කරා පාර්ලිමේන්තුවේදී එතුමාට වඩා සුදුසු කෙනෙක් ඉන්නව නම් නැත්නම් ඒක පාර්ලිමේන්තුවේ බහුතරය විශ්වාස දිනා ගන්න කෙනෙක් ඉන්නව නම් ඇවිල්ලා අඬුව බාර ගන්න කියලා. හැබැයි අපි දැකපු දේ තමයි විපක්ෂයෙන් ඒ පිළිබඳව කිසිම ප්‍රචාරයක් ලැබුණේ නැහැ. ඒ වගේම අද අතිගෞරව ජනාධිපතිතුමා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න පක්ෂ නායකින්ක සාකච්ඡාව ආරම්භ කළා තියෙනවා. එතුමා දැන් පළවෙනි කාරණේ තමයි දේශපාලන ස්ථාවරත්වය හදන්න ඕනේ. දේශපාලන ස්ථාවරත්වය තුල තමයි අපි ආර්ථික ස්ථාවරත්වයට මේ රට රැගෙන යන්න පුළුවන්. ඉතින් මේ රටේ තියෙන වර්තමාන අර්බුදය මේ අදියේ පැනනගිච්ච කාරණයක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ඇවිල්ලා අද මේක උග්‍ර තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අපි සිවිල් පක්ෂ එකතු වෙලා යන ගමනක් යනවනම් ඒ පිළිබඳ තීන්දුවක් ගත යුතුයි. ඒ වගේම තමයි මම හිතන්නේ මේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අවශ්‍ය මාවත පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අද එක්තරා කොට්ටාසයක් ගෝටගෝහොම් කියලා තර්ක කරනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂ පාගමයි යනවා. ආණ්ඩුවේ කට්ටිය දෙකට බෙදලා 113 තියෙන කාඩද කියලා හොයනවා. මේ කිසිම කාරණයකින් රටේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂත් එක්ක අන්තර්වාර පිටවන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපේ පළවෙනි සටන් පාඩේ ගෝඨාගෝරෝ එයාට ගෙදර යන්න. එයාට බෑ අපිත් එක්ක කවිලා ආණ්ඩු පිටවන්න. අපි ඇත්ත එක්ක ආණ්ඩු පිටවන්නේ නැහැ. රාජපක්ෂලත් එක්ක ආණ්ඩු පිටවපු කාලේ ඉවරයි. දැන් තියෙන රාජපක්ෂල ගෙදර යවල හදන ආණ්ඩු. අන්න ඒ වගේ අන්තර්වාර පාලන ආණ්ඩුවක් આવොත් අපිට ඒක ක්‍රියා කරද්දී එහෙම නැතුව බෑ. අපි බහුතරය හදාගෙන යනවා.
අපි ප්‍රසිද්ධ කරන්න කවුද ඒකට සහය දෙන්නේ කවුද ඒකට සහය නොදෙන්නේ කියලා. මොකද ඒකේ ඒගොල්ලන් කලේ නැත්තම් අපි මේ ජනතා අරගලේ ඉස්සරහට ගෙනියනවා. අපි පාර්ලිමේන්තුවේ හිටිය අපි ඒ අයව තමයි නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව තුර. අපි විපක්ෂය. ඉතින් අපි මේ තුනෙන් දෙකේ හදාගෙන යනවා. අපි මේ කරුණු සියල්ලක්ම ප්‍රසිද්ධියේම එලි කරනවා මේ කරුණු සියල්ලක්. මේක එක. ඒකත් අපි කරනවා. තව විදිහකට මම කිව්වොත් විවස්ථාව තුල තියෙන සෑම ආයුධයක්ම අපි පාවිච්චි කරනවා. ජනාධිපතිතුමා ගෙදර යවන්න ඕනේ. හැම එකක්ම පාවිච්චි කරනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.